දරුවන්ගේ පිපාසය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමක් කරන අනුරාධපුරයේ ජාතික පාසලක විදුහල්පති තුමේ ඒ වගේම දරුවන්ගේ දෙමාපියන් ගැන අපිට මේ වාර්තාව ලැබුණේ අනුරාධපුර මහානාම විද්‍යාලයෙන්. හැමදාම අපිරිසිදු වතුර බොන මේ ළමයින්ට නාවික හමුදාවෙන් ජල පෙරණයක් හදලා දුන්නා. ප්‍රජා සත්කාරයක් විදිහට. ඒ නාම පූර්වයේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම. පිරිසිදු ජලය බොන්න නිරෝගී පුද්ගලයෙකු වන්න ලක්මවට වැඩදායි පුරවැසියෙකු වන්න කියලා. නමුත් අද ටැප් වලින් එන්න පෙර ආපු වතුර නැහැ. කරන්ට් එක කපලා. මේකේ ඉගෙන ගන්න ළමයින් ලක්මවට වැඩදායි පුරවැසියන් වෙන්න බලන් ඉන්න කට්ටියක්. පිරිසිදු වතුර නැතුව ළමයින්ගේ ඒ බලාපොරොත්තු බිඳ වැටිලා. මහානාම මහාවිද්‍යාලයේ වතුර ෆිල්ටරේට නේවි එකයි අපේ රජයේ ආණ්ඩුවයි එකතු වෙලා අපිට දුන්නා. ඊට පස්සේ කාලයක් මේක පංචෙන් තිබුණා ඇදගෙන ආවා අපි. ඊට පස්සේ මේක දැන් නැති වුණා අපිට. නැති වුණායින් මේ නැති වුණේ ලයිට් බිල් ප්‍රශ්නේ තියෙනවා. මේ ඒවා ඉතින් නේවි එකෙන් ගෙවනවා ආණ්ඩුවෙන් ගෙවනවා කියලා තමයි මේක පටන් ගත්තේ. නමුත් දැන් ගෙවෙන්නේ නැහැ මේක. ඒ නිසා ළමයි 2000 ගණක් විතර ඉන්න අපේ ඉස්කෝලේ. ළමයිට වතුර ටිකක් බොන්න තැනක් නැහැ හරියට දැන්. ළමයි එළියට පයින්නවා පාරට යනවා වතුර ගන්න විදිහක් නැහැ දෙමව්පියෝ ගෙනල්ලා දෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි කමන්නේ අපිට මේ විදුලිය ලබා දෙන්න වතුර ෆිල්ටරේට ගෙවපු විදුලිය ව්‍යාස්තු ගෙවලා අපිට මේ විදුලිය මේ ලබා දීලා වතුර ෆිල්ටරේ ආපහු යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. මොකද නේවි එකෙන් නේවි කරත් බොහොම ස්තුති වෙනවා අපි මේ වැඩේ පටන් අරගෙන කරලා දුන්නාට රජයටත් එහෙම තමයි. නමුත් යථා තත්ත්වයට පත් කරලා දෙන්න කියලා මේ අපි ඉල්ලීමක් කරනවා මේ ගැන. දැන් ඔබතුමාලාට තේරෙනවා මේ ලොකු උෂ්ණ කාලයක් දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ළමයිකට වතුර ටිකක් බොන්න විදිහක් නැති වෙනවා. මේ ඒකත් එක්ක තමයි අපි මේ කියන්නේ මේ ටික කොහොම හරි මේ හදලා දෙන්න කියලා. අද අපිට මේ තියෙන එකම ගැටලුව තමයි මේ දරුවන්ට බීමට ජලය නැහැ. ඉතින් මේ ළමයි ඈත දුෂ්කර පළාත් නේන පොඩි ළමයි. ඉතින් පොඩි බෝතලයකට වතුර ගේන මේක ඇත්තටම අදි මගේ දරුවෝ පාසලේ අධ්‍යාපනය ලැබනවා. ඉතින් මේ හැම දරුවෙක්ම එක වගේනේ. මේකට මොකක් හරි විසඳුමක් අපිට ලැබලා දෙන්න ඕනේ. මේ අපේ පාසලේ අපිට මේ ජල පෙරණයක් තිබුණා. අපේ විශාල ළමයි ප්‍රමාණයක් ඒකෙන් තමයි ප්‍රයෝජන ගත්තේ. අපේ ගුරු මණ්ඩලය අපි මේ සියලු දෙනාම ප්‍රයෝජන ගත්තේ ඒකෙන්. දැන් මේ මාස ගණනාවක ඉඳලා ඒක මේ අක්‍රිය වුණා. ඒකට හේතුව තමයි ඉලෙක්ට්‍රික් බෝඩ් එකෙන් මේ ඩිස්කනෙක්ට් කරා. හේතුව බැලුවාම අපිට මේකට ගිව්වේ රජයේ මුදල් ගිව්වේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තමයි ගිව්වේ. ඉතින් අපි හොයලා බලනකොට මේ ඇරියස් වෙලා මාස ගණනාවක් ඇරියස් වෙලා ඒ නිසා තමයි මේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකෙන් මේක ඩිස්කනෙක්ට් කරේ. ඊට පස්සේ මම උත්සාහ සෑහෙන උත්සාහ දැරුවා මේක හැමතැනම ගියා හොයන්න බැලුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට එයාලා කිව්වේ රජෙන් ප්‍රතිපාදන දුන්නේ නැහැ. ඒ නිසා මේක මේ අපිට ගෙවන්න උනේ නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රික් බෝඩෙන් කැපුවයි කියලා. ඊට පස්සේ මේ මම හමුදාවට කතා කරා. හමුදාව තමයි මේක මේ පාලනය කරේ. නාවික හමුදාවේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වේ මෙන්න ඔය මම කියපු තත්ත්වෙම තමයි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා පුළුවන් නම් ඉස්කෝලෙන් ගෙවා ගන්න ඇරියස් එක ගෙවලා. නමුත් ඉතින් රජයටත් මේ වැඩි ගානන්නේ මේ 1,210,000ක් තියෙන්නේ. ඒක රජයටත් ගෙවන්න බැරි නම් අපි කොහොමද මේ පාසලක මේක ගෙවා ගන්න ඇරියස් එක. ඉතින් මම මේ කියන්නේ කවුරු හරි කමන්නේ දානපතියෙක් හරි කවුරු හරි ඉදිරිපත් වෙලා මේ ඇරියස් එක ගෙවලා දෙන්න. ඊට පස්සේ හරි අපි මේ බිල ගෙවාගෙන මේක මේ සම්මත අපි හදා ගන්න. ඉතින් ඒ අවස්ථාව තමයි අම්මගේ දරුවන්ගේ පිපාසය වෙනුවෙන් කර සාධාරණ ඉල්ලීමක්. අපි දන්නවා දරුවන්ට වතුර නැහැ. ඈත ළමයි කිලෝමීටර 25-30 ඉඳලා එන්නේ. ගියන වතුර බෝතලෙ මදි තමයි. ඉතින් දෙයියන් අපි මොකද කරන්නේ ඉතින්? අපිට හිතා ගන්න බෑ ඉදිරියේදී මොන තත්ත්වයක් වෙයිද කියලා. බොණ්ඩ වතුර ටිකක් නැති වෙනකොට ඉතින් අපිට කතාවක් ආයෙ කියන්න දෙයක් නැහැ ඉතින්. ළමයි 1000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා මේකෙන් තමයි ප්‍රයෝජන ගත්තේ. දැන් මේකේ අවශ්‍යතාවය තද බල ලෙස දැනලා තියෙනවා. ඒ නිසා කවුරු හරි දානපතිය කියලා මේක මේ දරුවන්ගේ පිපාසය වෙනුවෙන් මේ මම ඉල්ලීම කරන්නේ. මේක ගෙවලා දෙන්න ඇරියස් එක විතරක්. ඊට පස්සේ අපි බොහොම අමාරුවෙන් හරි කමන්නේ ඉතුරු බිල් මාසිකව අපි ගෙවාගෙන මේ සම්මන්ත්‍රාවේ ඉදිරියට අපි ගෙනියන්න. රජරට කියන්නේ ඉතින් කතා කරන්න ඕනේ උෂ්ණාධිකම ප්‍රදේශයක්. ඉතින් රජෙනුත් කියනවා මේ වැඩියෙන් ජලය පානය කරන්න කියලා. පුංචි ළමයෙක් පොඩි බෝතලයක්
ගෙනලා දවසකට ඇද්ද සියලු කටයුතු වලට. ඉතින් ළමයිගේ මේ පිරිසුදු යාලේ ප්‍රශ්නයක් මේ අවස්ථාවේ රජරට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ වෙලාවක මේක හදලා දෙන්න කියන එක තමයි මට කියන්න තියෙන නවත වතාවක්. සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.